උපුටා ගැනීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ. මෙම පනත විසඳවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනුවෙන් හඳුන්වනු ලැබේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාව ඒ ව්‍යවස්ථාවේ ආඡේදයේ දුර කාලය සාහුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ නැතහොත් පාර්ලිමේන්තුව පවත්නා කාලය සාහුරුද්දක් ඉක්මවා යන වචන වෙනුවට දුර කාලයේ පසු අවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ නැතහොත් පාර්ලිමේන්තුව පවත්නා කාලය පස් අවුරුද්දක් ඉක්මවා යන වචන ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ. මෙම පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවයක් ඇතිවුවහොත් එවිට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු වනවා. උපුටා ගැනීම අවසන්. මේ අතර මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අවධාරණය කර සිටින්නේ අදාළ ගැසට් නිවේදනය මැතිවරණයට කිසිසේත් බාධාවක් නොවන බවයි. පනත් කෙටුපද සංශෝධනය ඉදිරිපත් කිරීම පනත් කෙටුපදක් විදිහට මේක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා. මේක පාර්ලිමේන්තුවේ වාද කළා. ඒ නිසා මේක දිගු ගමනක් තියෙනවා. මේ ක්‍රියාමාර්ග ගන්න තියෙනවා. ඒ නිසා මේ කිසිදු ආකාරයට අපේ සභාව සදාන් කරපාය ලබන සතිය ප්‍රකාශන පත් කිරීම නිමිත්ත යාතරණේ පිළිබඳ නිවේදනය ඉදිරිපත් කිරීමට ඔය ඒ කටයුතු කරපැත්තන කිසිදු ආකාරයේ බාධාවක් සිදුවෙන්නේ නැහැ. මොකද අපි වර්තමානයේ පවතින නීතියත් එක්ක කටයුතු කරන ගමන් සභාව දෙන්නේ නැහැ. මේ අතර හිටපු මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතින් හා නවසන්ධානයේ දේශපාල නියෝජිතින් අතර ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද කොළඹදී පැවැත්වුණා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ජනාධිපති මැතිවරණයේ මැතිවරණ කොමිසමට බලය පැවරෙනවා නීත්‍යානුකූලව පෙරේදා ඉඳලා. ඒ අනුව මැතිවරණ කොමසාරිස්තුමා ඊළඟ දින කීපය තුළ නිවේදනය නිකුත් කරાવી. ඒ නිවේදනය නිකුත් කරාම පස්සේ දින 16කට නොඅඩු කාලයක් තුළ දින 20ක් නොවැඩි කාලයක් තුළ ඒකින වකවානුව තුළ නාම යෝජනා ගැනීමේ දිනය ප්‍රකාශයට පත් කරයි. ඒකම මැතිවරණ පැවැත්වෙන දිනයක් තියෙනවා. ඒ සති ගාන නාම යෝජනා දිනේ ඉඳලා ඒකත් ප්‍රකාශයට පත් කරයි. ඊට පස්සේ තියෙන්නේ අපිට මැතිවරණ ක්‍රියාදාමයක් තුළ තමයි දැන්ටත් අපි ඉන්නේ. ඒකයි ජනාධිපතිවරණේ කිසිම සම්බන්ධයක් නැහැ. මොකද ජනාධිපතිවරණය පවත්වන්න සියල්ල සූදානම්. එවැනි ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත් ඒක ජනාධිපතිවරණේ කල් දැමීමට තියෙන කිසිම හේතුවක් නෙවෙයි.